අපිට දේව දරුවන් වෙන්න දෙවියන් වහන්සේගේ කැඳවීම ගැන අපි මොහොතකට කල්පනා කරලා බැලුවොත් උන්වහන්සේ අපිව කැඳවගත්තා, උන්වහන්සේ අපි තෝරගත්තා, කැඳවගත්තා, උන්වහන්සේ අපි ධර්මිෂ්ඨ කරන, උන්වහන්සේ අපි මහිමයට පමුණුනවා කියලා දෙවියන්වහන්සේගේ වචනේ කියනකොට මේක කොච්චර විශාල ක්‍රියාවලියක්ද? ඒක අපේ මනසින් තේරුම් ගන්න බැරි තරම් ඒක හරි බරපතල කැඳවීමක්. දෙවියන් වහන්සේ අපිව කැඳවලා තින්නේ කියන එක අපි කිතුබැතියන් හැටියට, අපි මොන ශ්‍රේෂ්ත්‍රයක වැඩ කටයුතු කරත් දෙවියන් වහන්සේව නමස්කාර කරන සෙනගක් හැටියට මේ කැඳවීමට අපි දැක්විය යුතු ප්‍රතිචාරය ගැන අපි මොහොතක් කල්පනා කරලා බලනකොට අපින් අපේ පැත්තෙන් මොකද්ද, උන්වහන්සේ අපිව කැඳවුවා අපේ පැත්තෙන් මොකද්ද අපි දක්වන ප්‍රතිචාරය කියන එක. සමහර වෙලාවට ඒක හරි මන්දගාමි ප්‍රතිචාරයක්. සමහර වෙලාවට ඒකට ප්‍රතිචාර නොදක්වන තරමට ඒක ගැන කල්පනාවක් නැහැ. ආගමක් අදහගෙන යනවා වගේ උන්වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය මිල වශයෙන් තියෙන සම්බන්ධතාවයක් හැටියට වගේ සමහර වෙලාවට කිතුණු ජීවිතවල ඉදිරියට යන්න පුළුවන්. ඒක හොඳ ක්‍රියාවක් නෙමෙයි. පාවුලුතුමා බලන්න අපිට අනුශාසනා කරනවා ගලාති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 16 17 පදවල එයා කොහොමද කැඳවීමට අප්‍රමාදව ප්‍රතිචාර දැක්වේ. එයාගේ ප්‍රතිචාරයේ හරි ඉක්මනින් සිදු වෙච්ච දෙයක්. දෙවියන් වහන්සේගේ වචනයට, උන්වහන්සේගේ කැඳවීමට එයා ඉක්මනින් ප්‍රතිචාර දැක්වුවා. හැබැයි එතන එයා මතක් කරනවා මේ ඉක්මනින් ප්‍රතිචාර දක්වන්න බැරි වෙන හේතුවක් තියෙනවා කියලා. එයා ඒ හේතුව එයා ජයගත්ත කියලා එයා අපිට මතක් කරලා දෙනවා. ඒක තමයි 16 පදේ අවසාන කොටසේ අපිට මතක් කරනවා. එයා කියනවා 16 පදේ මුලින්දන් කියනවා, උන්වහන්සේ මාතුලේ ප්‍රකාශ කරන්නට කැමති වූ කෙනෙහිම මාංශය හා රුධිරය සමග මන්ත්‍රණය නොකොට කියලා එයා ඒ වාක්‍යය එතන සඳහන් කරනවා. ඒ කියන්නේ එයා දෙවියන් වහන්සේගේ කැඳවීමට ප්‍රතිචාර දක්වන්න මාංශයයි රුධිරයයි එක්ක ඒකත් එක්ක එයා මන්ත්‍රණය කරේ නැහැ. ඒකත් එක්ක සාකච්ඡා කර කර හිටියේ නැහැ. මොකද අපි හැම අපි දක්වන ප්‍රතිචාරයක් දක්වන්න කලින් අපි හැම වෙලේම අපේ මාංශයෙන් කියන දේ ගැන අපි නිතරම හොයලා බලනවා. මගේ මාංශයට මේකෙන් වෙන්නේ මොකද්ද? මගේ මාංශයට මේකෙන් සිදුවෙන අපහසුතාවය මොකද්ද? ආත්මික කාරණාවල් ගැන අපි කල්පනා කරනකොට ඊට ඉහළින් එනවද අපේ මානසික කාරණාවල්? උන්වහන්සේගේ වචනේ ඒකයි. අපිට රෝම පොතේත් 8 පරිච්ඡේදයේ 5 6 පදවල පාවුල්තුමා කියන්නේ ආත්මික ලෙස සිටින්නෝ ආත්මික දේටද, මානසික ලෙස සිටින්නෝ මානසික දේටද ඇලුම් වෙනවා කියලා. මාංශය ඇල්ම මරණයයි, ආත්මය ඇල්ම සදාකාල ජීවනයයි. ඉතින් බලන්න පාවුල්තුමා අපිට දෙන උපදේශය තමයි දෙවියන් වහන්සේගේ කැඳවීමට අපි ප්‍රතිචාර දක්වනකොට ඒක අපේ මාංශයත් එක්ක සාකච්ඡා කරලා මන්ත්‍රණය කරලා ප්‍රතිචාර දක්වන්න අපිට බෑ. එතකොට කවදාක්වත් අපි ප්‍රතිචාර දක්වන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ අපිට ඉක්මනින් ප්‍රතිචාර දක්වයි, අපේ ආඥාවලට පිළිතුරු දෙයි කියලා අපි බලාපොරොත්තු වෙලා ඉන්නවා. උන්වහන්සේ සැබවින්ම එහෙමයි. ද්විතීයික කතාවේ 4:7 පදේ කියනවා, උන්වහන්සේ අපි ආඥා කරන හැම ප්‍රස්තාවකදීම අපිට උන්වහන්සේ උත්තර දෙන්න බලාගෙන ඉන්නවා කියලා. නමුත් අපි මතක තියාගන්න ඕනේ කාරණාවක් තමයි දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන දේ උන්වහන්සේ අපිට කරන්න කියන දේ කරනකොට මාංශය රුධිරය සමග අපි මන්ත්‍රණය කරොතින් කවදාකවත් අපි ඒක කරන්නේ නැහැ. ඉතින් අපි දේව දරුවන් වුණේ මාංශයෙන් රුධිරයෙන් නෙමෙයි. යොහන් සුභාරංචි පළවෙනි පරිච්ඡේදයේ 12:13 පදවල අපිට මතක් කරනවා, අපි දේව දරුවන් වුණේ මාංශයේ රුධිරයෙන් නෙමෙයි, අපි ආත්මික උන්වහන්සේගේ පවුලට සම්බන්ධ වෙච්ච අය. එහෙනම් අපේ ප්‍රතිචාරයේ හැම වෙලේම ආත්මයත් එක්ක සුද්ධාත්මයන්න් වහන්සේත් එක්ක සංවේදී වෙලා තමයි අපි තීරණ පීවර ගන්න ඕනේ. ඉතින් එසේ කරන ස්වාමින් වහන්සේ අද දවසෙත් ඔබටයි මටයි ශක්තිය දෙනසේක්වා. ඔබට ජේසු පිහිටයි.